අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල පහේ ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 උසස් පෙළ 12 වෙනිදා සිට බස් හිමියන්ට ආදායම අඩු වුණත් ගාස්තු වැඩි කරන්න ඉඩ දෙන්නේම නැහැ ඇමති අමරවීර දැඩි තීරණයක අධික වැස්ස ඉදිරි පැය 12 දී අධිවේගයටත් පස් කන්දක් කඩා වැටේ ගිනියවි 5ක් සැකකරුවන් 5ක් පොලිස් දැලේ බාල වයස්කාර දැරියක් සමූහ දූෂණය කොට මරා දැමීමත් සමග ඉන්දියාවේ බෙන්ගාලයේ කැළඹේ දේශීය ප්‍රවෘත්ති පහශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ අපස උසස් පෙළ විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වනදායි. උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වනදා සිට පැවැත්වීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් බලාපොරොත්තු වන්න. පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැති බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. පවතින තත්ත්වය මත ආදායම 50%කටත් වඩා අඩුවද මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් කිසිසේත්ම කළ නොහැකි බවයි අමාත්‍යවරයා බස් සංගම්වලට අවධාරණය කර ඇතේ. පෞද්ගලික බස් රථ සංගම් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව අවධාරණය කළේ. කෙසේ වෙතත් බස් සංගම්වල ප්‍රධාන ඉල්ලීම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කෙරුණා. ඒ අනුව රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් රාජ්‍ය බැංකුවක් මගින් ලබා දීම සිදු කෙරෙනවා. කල්බදු වාරික සහන ලබා දීම හා රක්ෂණ වාරික සහන කාලයක් ලබා දීමටද අවශ්‍ය මූලික පියවර ගෙන අවසන්. ජාතික ගමනාගමන කොමිසම අන්තර් පළාත් බස් රථ සඳහා ලොග් සීට් ගාස්තු අය කිරීම මාස 6කට අත්හිටුවා තිබෙනවා. ටෙන්ඩර් ගාස්තු සඳහා වාර්ෂිකව අය කරන මුදලද මාස 6කට අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. එමගින් ජාතික ගමනාගමන කොමිසමට අහිමි වී ඇති ආදායම රුපියල් මිලියන 200ක්. සුළු වැරදි කරන අය සඳහා දඩ මුදල් අය කිරීමද තාවකාලිකව නතර කෙරුණා. බේතර පෞද්ගලික බස් රථ 150ක් දහවනේ ඩෝනද සියලුම ලංකාව බස් රථ දහවනේට යොදවන්නේ අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ලංකම බස් රථ 5300ක් දහවනේ කෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ. ගිනියවි 5ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අතනඟුවට ගෙන තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගිනි අවි 4ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙනුනේ යක්කලමුල්ල උමන්දොල සහ මලන්දෙණිය යන ප්‍රදේශවලදී. ඔවුන් උඩකන්ද යක්කලමුල්ල සහ කරාකොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් අද දිනේදී ගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර බොර 12 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු රුවන්වැල්ල අමිතිරිකල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියත බව පොලිසිය ප්‍රකාශ කළා. පවත්නා වැසි තත්වය ඉදිරිපැය 12 තුරද තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල පවතින මේ වැසි තත්වය ඇතැම් විට මිලිමීටර 100ද ඉක්මවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අද දිනේ දිවිනේ නිර්දේය ප්‍රදේශයට මිලිමීටර 100 ඉක්ම වූ වර්ෂාපතන තත්ත්වයන් ඇති වෙන බවට අපි ඊයේ දිනේ අනාවික්කරණය කළා තිබුණා. නමුත් අද උදෑසන ලැබුණු තොරතුරු අනුව අපිට වාර්තා වුණේ දිවිනේ සමහර ප්‍රදේශවල මිලිමීටර 150 200 ඉක්ම වූ වර්ෂාපතන ඇති වෙලා තියෙනවා කියන එක. කඳුකර ආශ්‍රිත ප්‍රදේශවලත් මේ වැඩි වර්ෂාපතන දකින්නට ලැබුණා. දැනට බලපැවැත්වෙන නිර්දේශක මෝසම් තත්ත්වයේම වරින් වර සිදුවන උච්චාවචනයන් අනුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේ තත්ත්වය දිගින් දිගටම පවතින්නෙත් නැහැ. අද දිනය තුල දිවිනේ නිර්දේශක කොටසේ මේ වැසි බල කාලගුණ තත්ත්වය දවස පුරාම තීවි. අද හවස වෙන විට ක්‍රමයෙන් අඩු වෙලා හෙට දිනේ නැවතත් පහුගිය දිනවල පැවති සාමාන්‍ය තත්ත්වයටම කාලගුණය පත් වෙනවා. හෙට දිනේ වැඩි වර්ෂාපතන ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙන්නේ හම්බන්තොට සහ පොතුවිල් ආශ්‍රිත ගොඩබිම් ප්‍රදේශවලින් තමයි අපි හෙට දිනේ වැඩිම වර්ෂාපතනය බලාපොරොත්තු වෙන්නේ. දිවින වටා තියෙන මුහුද අයහපත් කාලගුණ නිසා තරමක රළු ස්වභාවයක් අරන් තියෙනවා. ඒ තත්ත්වය විශේෂයෙන්ම බලපාන්නේ පුත්තලමේ ඉඳලා ගාල්ල
මාතර හම්මතර හරහා පොතුවිල් දක්වා දිවෙන වෙරළ තීරය අවට මුදේ අයහපත් තත්ත්වය විශේෂයෙන් බලපාන නිසා ඒ ප්‍රදේශවල දීවර කටයුතු වල වෙනත් නාවික කටයුතු වල යෙදෙන අය අවධානයෙන් ඉන්නවන තද සුළං ඇති වෙන්න පුළුවන් තද වැසි ඇති වෙන්න පුළුවන් මුහුද රළු වෙන්න පුළුවන් මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණයේ හමුවේ දිස්ත්‍රික් පහකට නායෑමේ අවදානම් ඩිගුත් කළ බව ජාතික ගොඩනැගිලි පරිශුද්ධ සංවිධානයේ පවසනවා කොළඹ කලුතර කෑගල්ල රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික් වලට නායෑමේ අවදානම් ඩිගුත් කර ඇති අතර එය හෙට උදැසන 9 තෙක් බලපැවැත්වෙනවා ගාල්ල දිස්ත්‍රික්කයේ හියාරේ ප්‍රදේශයට මිලිමීටර් 160 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා අධික වර්ෂාවත් සමග පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදුව අතර කොටස తాවකාලිකව වසා දමා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පින්නදුව හා ඉමදුව පිටවීමේ දොරටු වලින් ගමන් කරවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා කන්දකාඩු මද්‍රව්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා පොකුරේ සංඛ්‍යාව 560ක් දක්වා ඉහළ ගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2724ක්. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් 678 දිනක රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. කොරෝනා බවට සැක සහිතව 107 දිනක වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලැබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 2035 දිනක පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කන්දකාඩු පොකුරේ 451 දිනකම පුනරුත්ථාපනය වන රැඳවුවන් බවයි. 63 දිනක කාර්ය මණ්ඩලයට අයත් සමාජිකින් වන අතර ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් 5 දිනකද ඒ අතර වනවා. ළඟින් නැසුරු කළ පුද්ගලින් 41 දිනකද වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. දෝහා කටාර සිට පැමිණි 10 දිනක අද උදැසන මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා. අද උදැසන වන විට පුද්ගලින් 24203 දිනක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් ඇති බවයි එම මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළේ. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 53ක් තුල පුද්ගලින් 6052 දිනක නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුරදී PCR පරීක්ෂණ 1070ක් සිදු කර ඇති අතර ඒ අනුව මෙරට තුල සිදු කර ඇති PCR පරීක්ෂණ ගණන 137407ක්. අද උදැසන වන විට පුද්ගලින් 12 දිනක පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඉන් 9 දිනක විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුලදී හඳුනාගත් පුද්ගලයින් සෙසු 3 දෙනා නාවික හමුදා සමාජිකින් බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ. කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදාවේ 906 දිනකු අතුරින් 904 දිනකුම මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ තවත් නාවික හමුදා සමාජිකින් 2 දිනකු පමණක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. एक दिनाक तुलती इंदियावेन हमवु वेडिम आसादित्यान संख्याव इए दिने दे वार्तावो बव सौख्यांश निवेदने कला गतो पै 24 ट पमना केराटिन वार्तावु आसादित्यान संख्याव 40243 ए समकन इंदियावे समस्त आसादित्यान संख्याव 111 इक्म वाति बेनवा इए दिनेट मरण 675 वार्तावु अतर समस्त कोरोना मरण संख्याव 27500 इक्म वायति बवाई वार्तावन्ने COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 146,46,706 දෙනෙකුට ආසාදනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 87,37,835ක්. වෛරස් ආසාදන හේතුවෙන් මරණ 608,978ක් වාර්තා වනවා. ලොව රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. අකණ්ඩව පස්වෙනි දිනටත් ඇමරිකාවෙන් දෛනික වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබෙනවා. මේ වන විට රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 139කට ආසන්නයි. මේ අතර මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා. සාමාන්‍ය තත්ත්වයෙන් රට ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ. ගතවු පැය 24ට බ්‍රසීලෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 24650ක්. යනුව පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මේ දිනවල බ්‍රසීලෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේ වුවද බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 121කට ආසන්න වෙනවා. මේ අතර වෛරසය ආසාදනය වූ ජනාධිපති ජෙයිර් බොල්සනාරෝ තම නිල නිවසින් පිටතට පැමිණ පාක්ෂිකයන්ට ප්‍රතිචාර දක්වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
ගතවූ 24ට චීනෙන් නව ආසාදිතයන් 22 දෙනෙකු හමු වී තිබෙනවා. ඉන් 17 දෙනෙකු චීන වැසියන් වන අතර අනෙක් 7 දෙනා විදේශිකයන් බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද ඊයේ දිනේට ඉරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ. දෙවස් තුලට වී කාලය ගත කරන ලෙස ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රාන්ත ජනතාවට ලබා දී ඇති නියෝග නොසලකා හරිමින් ජනතාව වෙරළ තීරයන් වෙත ඇදී යන ආකාරය ඉරට මාධ්‍ය වාර්තා කර සිටියා. බාසිලෝනා ප්‍රාන්තයේ නව ආසාදිතයන් වාර්තා වීමත් සමගම මිලියන 4ක පමණ පිරිසකට තම දිවස් තුලට වී කාලය ගත කරන ලෙසයි දැනුම් දී ඇත්තේ. කෙසේ වුවද වෙරළ තීරයන් වෙත පැමිණි ජනතාව අතර දුරස්ථ භාවයේ තබා ගැනීමට පොලිසිය මැදිහත් වන ආකාරයද දක්නට ලැබුණා. තැපැල් ඡන්දය අද සහ හෙට දිනේද පැවැත්වෙනවා. ඒ පසුගිය සතියේ ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ අයදුම් කරුවන් සඳහායි. මෙවර තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 405085 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. මහමෙතිවරණේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වූයේ පසුගිය 13 වෙනිදායි. මෙවර තැපැල් ඡන්දය සඳහා දින 7ක් වෙන් කෙරුණා. මෙතිවරණ කටයුතු අධීක්ෂණය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පළමු දිනේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කළා. දෙවන හා තුන්වන දිනයන් වෙන් කර තිබුණේ පොලිස් තහන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතන තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහායි. 16 සහ 17 දෙදින තුල තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව සැලසී තිබුණේ පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මෙතිවරණ කාර්යාල නිලධාරීන්ටයි. එම දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන් සඳහා අද සහ හෙට අතිරේක දින ලෙස ලබා දීමටයි මෙතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ. ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා හමු වී තැපැල් ඡන්දය භාවිත කිරීමට අයදුම් කරුවන්ට අවස්ථාව සැලසෙනවා. රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල් ඡන්දය අද දිනේද පැවැත්වෙන්නේ නැහැ. නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුව එම ප්‍රදේශවල තැපැල් ඡන්දය පැවැත්වෙනු ඇත. නුගේගොඩ ගුවන්පාල මතදී අද අලුයම සිදු වූ අනතුරකින් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත් වුණා. යුදහවදා කැබ්‍රතේකුයි මිලිස අනතුරට ලක් වුණේ. අනතුරෙන් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොළඹ දෙසට දහවනේ වූ බස් රථයක් තවත් බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී යුදහවදා කැබ්‍රතේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණේ. අනතුරෙන් මිය ගියේ යුදහවදා කැබ්‍රතේ වියදුරු ලෙස කටයුතු කළ සෙබළායි. දේශපාලන යෝධයෝයි කියූ අය නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මොනරාගල මැදගම RM ගුණසේන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තම පාලන කාලයේ ගුණනැගූ බොහෝ දෑ විකිණීමට යහපාලන රජයේ ක්‍රියා කළ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එල්ල වූ බලපෑම් නිසා ජයග්‍රහී නිලුම් පොහුටුව ලාංඡනය යටතේ පොදුජන පෙරමුණ පිහිටුවා පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණී කිරීමට සමත් වූ බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. විදුලිය දුන්න ගමන් රටේ වටිනාකම වැඩි වෙනවා. වතුර ටික දුන්න ගමන් ඊට වැඩි වෙනවා. ඊටත් වඩා වැඩි වෙනවා රටේ වරායක් හැදුවම. අද බලන්න ඒක විකුණලා දැම්ම. අපි හැදුවා මෙයාලා වික්කා. මේවා නිකම් වික්කයි කියලා හිතනවාද? කුට්ටි ගණන් අරගෙන තමයි වික්කනු ගත්තේ. ඒක තමයි ඇත්ත කතාව. එයා ඒ දන්නවා අපි නම් වලින් සදාන් කරන්න කැමති නැහැ. මේවා එතනින් නැවතුනේ නැහැ. ගුවන් තොටුපළ විකුණන්න හැදුවා. අපි ඒක නාස්ත ගත්තා. මම ඉන්දියාවට ගිය වෙලාවේ ජනාධිපතිතුමා ගිය වෙලාවේ මොඩි ආගමැතිතුමත් එක්ක කතා කරලා ගුවන් තොටුපළ ගන්න එපා ඒක කියලා අපි බොම් පැහැදිලිව කිව්වා. එහෙම තමයි මේවා රැකගත්තේ අපි. රැකගෙන තියෙන්නේ අනාගතේ රකින්නේ. මොකද මේවා මට අයිති දේවල් නෙවෙයි. වඩා මේකේ වටිනාකම තියෙන්නේ අනාගත පරපුරකට අයිති දේවල්. නූපන් දරුවන්ට අයිති දේපල. අවුරුදු 5කට මන්ත්‍රීකමක් ගන්නවා, ආණ්ඩුවක් පිහිටවනවා, ඇමතිකමක් ගන්නවා, අරගෙන ඉවිලා තියෙන සම්පත් ටික විකුණගෙන සබන්ගේ සාක්කුව පුරවගෙන සිංගප්පූරුවේ හරි කොහේ හරි ඩුබායි වල හරි ගිහිලා මාලිගාවල් හදා ගන්නවා. එහෙම හදපු උදවිය තමයි අද කතා කරන්නේ. මේ රටම විනාශ කරලා ඒවාද ජනතාව අවබෝධ කරගෙන ඉවරයි. රටේ ජාතියක් වශයෙන් නැගිටින්න අද කාලය ඇවිල්ලා. පසුගිය රජය ආර්ථික ගොඩනැන්වූ හැටි ගැන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරුණු හෙළි කළා. ඒ දඹුල්ලේ ඊයේ පැවති ජන හමුවකදී
විසයි විස පාර්ලිමේන්තු මහමැතිවරණ එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජන හමුව සංවිධානය කර තිබුණා. මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රියන් විජේරත්න මහතායි ඒ සංවිධානය කළේ. 2015 මම ආණ්ඩුව බාරගත්ත දේ අකමැති හැටියට මාස දෙකක් යන්නේ ඉස්සර අයවැය රජය සේවකයන් සිල් දෙනාගේ පරිවැඩි කරා. ඔය මුදල් ටික ආවම අප්‍රේල් මාසේ සිංහල අවුරුද්දේ මුදල් ටික වියදම් කළා. ඒ වියදම් වුණ මුදලෙන් එදා ආර්ථිකය නැගලා 2015 තිබුණනේ අන්තිමට ඉල්ලීම් අනුව සැපයීම් කරලා බැරිුණා. ඕනේ තිබුණා 2015. ඒ මුදල් තිබුණ වියදම් ගන්න බඩු නැහැ කරන්නේ. අන්න එහෙම තමයි අපි දා හදලා ගත්තා. සැබෑ දේශප්‍රේමීත්වයේ තිබෙන්නේ සමගි ජනබලවේගයේ සතුව බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැදිරිගිරියේ විජේපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. සමගි ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව පැවැත්ුණේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා එය සම්නිධාන කළා. අපේක්ෂකයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. එළමෙන මැතිවරණයේදී සමගි ජනබලවේගයේ දුරකථනයේ ජයග්‍රහණයත් සමග ගුණාත්මක පොහොර නොමිලේ කලට වේලාවට ලබා දෙන එකම ආණ්ඩුව සමගි ජනබලවේග ආණ්ඩුවයි කියන එක මන් තමුන්නාසරට මතක් කරන්න කැමතියි. මෙවර සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරනවා අපි දිනලා ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත අපේ රටේ තෙල් මිල අඩු කරනවාමයි කියන එක මන් තමුන්නාන්සලාට මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් මෙදා පාරත් පටන් ගත්ත පචමැෂි මේක කොවිඩ් පචමැෂි වෙන. ඇත්තටම රටට ආදරය කරන ඇත්තටම අපේ කම රකින්න සත්‍යවාදී දේශප්‍රේමීත්වයේ තිබෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි සමගි ජනබලවේගයේ දුරකථනයේ සමගයි කියන එක මන් තමුන්නාන්සලාට කියන්න කැමතියි. මහා මැතිවරණයට දින ලඟ වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ එවැනි අදහස් ඇතුළත් විසවිස්ස ජනමතයේ විශේෂාංගය දැන්. ඉතින් අපි නවීන දිසානායක මහත්තයා කියනවා දැන් රනිල් ඇතිළු එයාට නායකත්වය දෙනවා. මේ අර පරණ වලව් දිනවනවා. ඒ වලව්වට මුකුත් නැහැ නිකන් වලව්වේ නම දිනවා. දැයිගේ ඉන්නේ උන් එකට එක කඩාගෙන වැටෙනවා වහලා කැඩිලා හොඳේ බින්ති පුපුර හොඳේ කුසියට වතුර දානවා ඒ වලව්ව බෙදා ගන්න එක එක ගෑ ගන්න උන් දන්නේ නැහැ මුළු වලව්වම දැන් තව ටික දවසකින් කඩාගෙන බිමට පාත් වෙනවා එදා යහපාල නාණ්ඩුව බලයට පත් වෙලා මුලින්ම කරේ දින 100 ඇතුළත මහා බැංකුව හොරකම් කරපු එක මහා බැංකුව හොරකම් කරා විතර නෙමෙයි හොරකම් කරපු එකට සල්ලි ටික අරගෙන මේ රටෙන් පැඩල යන්න පවා ඉඩ ලබා දුන්නේ ඔය රනිල් සජිත්ලා ඇතුළු ප්‍රතිපත්තියට දෙන්න බඩු ටිකක් අපි ළඟ තියෙන්නේ. එනිසා මේ මැතිවරණය ප්‍රතිපත්තිගරුකව කටයුතු කරමු. ඔය එක්සත් ජාතික පක්ෂේ සහ ඔය අනිත් පක්ෂවල අය ගහණේවත් දැනෙන්නේවත් නැහැ. මම දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා කතාවක් කරනවා. කතාවේ වචන 100ක් තිබුණා නම් ඒකෙන් 90ක්ම පොදු ජන. අරන් බලන්න මට පොඩි සැකේකුත් ඇති වුණා මෙයක් පණින්න හදන එක්කෙනෙක්ද අපේ පැත්තට කියලා. දැන් දුරකථනය නන්නත්තාර වෙනකොට දුරකථනය අසරණ වෙනකොට සජිත් මහත්තයාත් බලනවත් දන්නේ දැන් මටත් යන්න තියෙන එකම මග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. වික්‍රමසිංහ මහත්තයා කියනවා මට දෙන්න හයිය ශ්‍රී කුත බේදකයි. සජිත් මහත්තයා කියන මට දෙන්න හයිය සිරිකොතේ යට ගන්න. දැන් සිරිකොතේ පස්සේ යක් කියන්නේ රටේ පස්සේ යන්නේ මේ දෙන්නද කියන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකයෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු කඩලා තියෙනවා. සජිත් මහත්තයා කියනවා යාව අගමැති කරන්න. රයිල් මහත්තයා කියනවා යාව අගමැති කරන්නලු. ගෝඨාභය ඇත්තක වැඩ කරන්න පුළුවන් වේ ගොල්ලන්ට. මේක අලුත් කතාවක්. රට හදන්න ගැලවිලා. දැන් මන්දක සජිත් මහත්තයා බබු දැසට කියනවා පස්සෙන් දැන් පස්සේ එතුමා බලය අල්ලනවලු. කොහෙද? සිරිකොතේ. දැන් මේ ඒගොල්ලෝ ඡන්දිල්ලන්නේ රටේ බලය අල්ලන්න නෝඩ මොකද්ද? සිරිකොතේ බලය අල්ලන්නයි සිරිකොතේ බලය තහවුරු කරගන්නයි. පහසුවේ ශිෂ්‍යත්වය සහ අපොස උසස් පෙළ විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වනදා උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වනදා සිට පැවැත්වීමට තීරණය කෙරුණා. මාධ්‍ය හමුවකදී මේව සඳහන් කෙරුණා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන අමාත්‍යංශ ලේකම්වරයා මේ කොවිඩ් වසංගතයේ සියන සීරම සෞඛ්‍ය තාත්වික සැලකිලි අරගෙන නැවත පාසල් ආරම්භ වන දිනේ තීරණය කරා අගෝස්තු 10 කියලා. ඊළඟට මේ විභාගයේ පැවැත්වෙන දිනේ ඔක්තෝබර් 12 තීරණය කරා අපොස උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12. ඒ වගේම
स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकास अवसान शुभ दिवस।